රුපියල් 1000 වැටුප ලබා දීම අනුමත කරලා තියෙනවා පරිපාලක සභාවන්ත දෙකක් විසින් එකක් තේහා රබර් කර්මාන්ත සඳහා වූ පරිපාලක සභාව අනික තේ කර්මාන්තයේ සඳහා වූ පරිපාලක සභාව අද දින කම්කරු කොමසාරිස්තුමා විසින් මා වෙත ඒ පරිපාලක සභාවේ ගන්නා ලද ඒ තීන්දුව මට බාර දීලා තියෙනවා. දැන් පරිපාලක සභාවේ නීති රීති අනුව මට කරන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. මේ තීන්දුව යුක්තිසහගත හා සාධාරණ තීන්දුවක් කියලා හිතෙනවා නම් මට මේ අනුමත කරලා ගැසට් පත්‍රය පළ කරලා ගැසට් පත්‍රයේ පළවන දින සිට ක්‍රියාත්මක වන තීන්දුවක් බවට පත් කරන්න පුළුවන්. එතකොට මේ තීන්දුවෙන් සියලුම හාම් පුතුන් හා වෘත්තීය සමිති බැඳී සිටිනවා මේ තීන්දුව. එහෙම නැත්නම් මට හිතෙනවා නම් මේක සුදුසු නෑ කියලා නැවතත් සලකා බැලීම සඳහා පරිපාලක සභාවට යවන්නට පුළුවන්. නමුත් මම අද තීරණය කරලා තියෙනවා කම්කරු කොමසාරිස්වරයා විසින් මා වෙත අද දින බාර දෙන ලද ඒ පරිපාලක සභාවේ තීන්දුව අනුමත කරලා වහාම එය ගැසට් පත්‍රයට යවන්න. එතකොට තව දවස් දෙකක් තුනක් වෙනකොට මේ ගැසට් පත්‍රය නිකුත් වෙයි. එදින සිට වතුකරේ ජනතාව කාලාන්තරයක් තිස්සේ බලා සිටි රුපියල් 1000 වැටුප අනිවාර්යයෙන්ම ආම්පුතුන්ට ගෙවන්න වෙනවා. එහෙම ගෙව්වේ නැත්නම් එය සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුවට අවස්ථාව ලැබෙනවා. එතකොට අයවැයෙන් ලබා දුන්නු මේ සහනය ක්‍රියාත්මක කිරීමට පුළුවන්. මේන් කම්කරු ජනතාවට ලැබෙන වාසිය මොකද්ද? දැනට මේ ක්ෂේත්‍රයන්නේ සේවය කරන කම්කරු ජනතාවට ලැබෙන වැටුප රුපියල් 700යි. ඊට අමතරව තවත් දීමනාවක් රුපියල් 50ක ලැබෙනවා. ඊට අමතරව සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සඳහා 161ක් රුපියල් හාම්පුතා විසින් ගෙවන්න. ඒ අනුව ඔවුන්ට ලැබෙන බෙනිෆිට් එකක් ඇටියෙ උන්ට ලැබෙන ප්‍රතිලාභය දවසකට රුපියල් 911යි. නමුත් දැන් අලුත් තීන්දුව අනුව ඔවුන්ට දෛනික වැටුප 900යි. අයවැය දීමනාව රුපියල් 100යි. ඒ අනුව රුපියල් 1000ක වැටුපක් ලැබෙනවා. ඒ අනුව ඔවුන්ට තවත් රුපියල් 230ක් එකතු වෙනවා අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදලට හාම්පුතා විසින් ලබා දිය යුතු මුදල. ඒ අනුව බලනකොට රුපියල් 1230ක ප්‍රතිලාභයක් දිනකට ලැබෙනවා. මුලින් ලැබුණේ රුපියල් 911යි. ඒ අනුව දෛනිකව බැලුවොත් එහෙම රුපියල් 319ක වාසියක් වැඩිවීමක් දෛනිකව දැන් තියෙන පඩියට වඩා ලැබෙනවා. මෙය සමස්ත පඩිය ගත්තොත් එහෙම එයින් 135ක වැඩිවීමක්. ඒ පමණක් නෙවෙයි, මේ වැඩිවීමත් සමගම පාරිතෝෂිකය වැටියුටියක වැඩි වෙනවා. ඒ අනුපාතය අනුව අතිකාල දීමනා වැඩි වෙනවා, නිවාඩු දීමනා ඇති වෙනවා, ඊළඟට ප්‍රසූති ආධාර ඒ දීමනත් වැඩි වෙනවා. ඒ නිසා වතුකරේ ජනතාවට ඉමහත් අශ්වශිල්ලක් ලබා දෙන්නට, ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්නට කාලයකට පස්සේ 135කින් වැටුප් හා දීමනා වැඩි කරන්නට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ කිරීමට ලැබීම ගැන Breaking.lk